विश्वे आशीर्वादे सुबाधा में प्रबलतु में बाले आंगे शक्ति आशीर्वादे मगे दारु हम देना तुम ले बेवा के ना पाम प्रार्थना करना रोग निवारणे ट विश्व शक्ति उदागाने को होते मम दारुआं तक खाली नू देनुं देला तेनुआ नेवत वतावा भूम अवधारणे देनुं देनुआ මම දරුවන්ට රෝග නිවාරණයට නෙවෙයි උදව් කරන්නේ. මම දරුවන්ට උදව් කරන්නේ මේ විශ්වයේ ප්‍රබලතම ශක්තිය දරුවන් වෙතට ආකර්ෂණය කරන්නට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්නට. දරුවන්ගේ මූල්‍යමය ස්ථාවරත්වය ගොඩනගන්නට දරුවන්ට අවශ්‍ය කරන මේ ජීවත් වීමේ විභවය ඊටාම හොඳින් බල පවත්වා ගන්නට අවශ්‍ය කරන ශක්ති පරිසරය නිර්මාණය කරන්නට තමයි මම දරුවන්ට මාර්ගය පෙන්වන්නේ. සියලු භාග්‍යයන් ඔබ වෙතට ළඟා කර ගැනීම සෞභාග්‍යයේ රන් දොරටු විවර කර ගන්නටයි මම දරුවන්ට උදව් කරන්නේ. හැබැයි සියලු භාග්‍යයන් ළඟා කර ගැනීමේ ශක්තිය ලබා ගන්නට මේ මම පෙන්වා දෙන මාර්ගෝපදේශණය තුළ දරුවෝ කටයුතු කරනකොට දරුවන්ට අත්දකින්නට හැකියාව ලැබිලා ඇති බොහෝ රෝගී තත්ත්වයන් සුවපත් වෙන ආකාරය. යම් දරුවෙකුට ගැස්ට්‍රයිටිස් තත්ත්වය තිබුණා නම් දැන් ඒක සුවපත් වෙලා ඇති අභ්‍යාස හරියට කරනකොට. සමහර දරුවන්ට කොන්දේ අමාරු ඔළුවේ කැක්කුම් දණ හිස් කැක්කුම් තිබුණා නම් මේ අභ්‍යාස කිරීමත් එක්කල ඒවා බොහෝ දුරට සුවපත් වෙලා ඇති. ඊළඟට සමහර දරුවන්ට මේ ශරීරයේ කසන රෝගී තත්ත්වයන් තිබුණා නම් ඒවත් සුවපත් වෙන්නට කටයුතු සැලසෙලා ඇති. සුවපත් කරගන්නවා කියන්නේ කාලයක් තිස්සේ තිබිලා වෛද්‍ය උපදෙස් ලබාගෙන හෝ වෙනත් වෙන යම් විදියකින් කවුරු හරි හොඳ වෛද්‍යවරයෙ මුණ ගැහිලා හෝ කුමන හෝ ආකාරයකට සුවපත් කර ගැනීම සිදු කර ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ රෝගයෙන් තමන්ට දුක් විඳින්මින් පසුතැවෙමින් ඉන්නට හේතු හැදෙන්නේ නැහැ. ඒ රෝගී තත්ත්වය නැති වෙලා යනවා. තමන්ට තියෙන කරදරකාරී තත්ත්වයන් වලින් මග හැරීම සිදු වෙනවා. සුවපත් වීම කියන්නේ මේක. ගැස්ට්‍රයිටිස් තිබුණා නම් ගැස්ට්‍රයිටිස් හොඳ කරගන්නට අවශ්‍ය කරන මොනවා හෝ එක්කෝ මේ සෝබාදහමේ තියෙන ශාකමය කොටසක් ඔබට උදව් වෙනා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ඉතාම හොඳ වෛද්‍යවරයෙක් ලැබිලා වෙන්නට පුළුවන් මේ තත්ත්වයන් සුවපත් කරන්නට කටයුතු සැදසෙනවා. එතකොට දැන් මට කියලා දෙන්නට උනේ කොහොමද මේක වෙන්නේ? ඇයි මේව වෙන්නේ? අභ්‍යාස කරනකොට රෝග සුවපත් වෙන්නේ කොහොමද කියන කාරණය. දැන් මම හැමතිස්සෙම කියනවා දරුවන්ට මුදල් කියන්නේ ශක්තියක් වගේම නිරෝගී බව කියන්නේ ශක්තිය. නිරෝගී භවයේ ශක්තිය තමන් වෙතට නිවැරදිව ආකර්ෂණය කරනකොට යම් දරුවේ ඒ දරුවට සුවපත් වීම ලැබෙනවා. ඒ වගේම තමයි දැන් අපි සාමාන්‍ය යම් කිසි දරුවෙක්ගේ ශක්තියින් වල තියෙන ඌනතාවයන් දකින්න ඒ දරුවන් මම සමහර වෙලාවට සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවේදී දරුවන්ගෙන් අහනවා මේ වගේ ඒ දරුවගේ ඍණ ශක්තිය පවතින තැන යම් යම් චක්‍රවල දීප්තතාවයන් අඩුයි කියලා දැනෙනකොට මම අහනවා ඒ චක්‍රයේ සම්බන්ධව තියෙන මේ රෝගී තත්ත්වයන් තියෙනවා නේද කියලා. එතකොට කියනවා ඔව් කියලා. ඒ ඕ කියලා කියන්නේ දරුවන් ඒ නියමිත ශක්තිය ආකර්ෂණය කරගන්නේ නැතිකම්. එතකොට අපිට වැළඳෙන රෝගී තත්ත්වයන් වලින් හතරෙන් තුනක්ම මේ ශක්තිය පදනම් කරගෙන ශක්තියේ දුර්වලතාව නිසා ඇති කරගන්න රෝගී තත්ත්වයන්. ඊට අමතරව පාරිසරික තත්ත්ව නිසා රෝගී තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. එතනින් එහාට ගියාම අපි ලබා ගන්න ආහාර ඒ රසායනික තත්ත්වයන් නිසා රෝගී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒකත් ඍණ ශක්තියක් නිසා තමයි අපිට ඒක ඇති වෙන්නේ. ඊට අමතරව අපි ඇති කරගන්න බැඳීම් නිසා අපි යම් කිසි කෙනෙක් එක්කලා ඇති කරගන්න බැඳීම් නිසා ඒකත් ශක්ති අතිච්ඡේදනය නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් තියෙන්නට පුළුවන්. එතකොට
නිවැරදිව ශක්ති ආකර්ෂණය කරන්නට පටන් ගත්තාම තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය ඉහළ පරාසයකට ඔසවලා තියන්නට යම් දරුවෙක් කටයුතු කරනකොට ඒ දරුවට බොහොම ලේසියෙන් තමන්ට වැළඳිලා තියෙන රෝගී තත්ත්වයන් වලින් මිදෙන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දරුවන්ට මතක් කරන්න ඕනේ මායා රන් වතුර වේදුරුව බොහෝ දරුවන්ට තවත් අයගේ රෝගී තත්ත්වයන් සුවපත් කරන්නට පවා උදව් වෙලා තියෙනවා. එතකොට රෝග කියලා කියන්නේ අපි අපේ ඇතුළත පරිසරය කුමක් හෝ විදියකින් ඍණ භාවයට පත් කර ගැනීම වගින් ඇති වෙන තත්ත්වයන්. උදාහරණ වෙලාවට ඒක. ඒ වගේම ඍතුව බලපාන්නට පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට අපිට ජාන මේ විදියට මේ විදියට භූ කරුණු තු බීජ කම්ම ධම්ම චිත්ත කියලා බුදුරජාණන් වහන්සේ පවා මේ හේතුඵල නියාමය ධර්ම පෙන්නලා තියෙනවා. ඉතින් මේව පදනම් කරගෙනත් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ හැමදේම අපිට එක තැනකදී එවයින් ඇති වෙන පීඩනය අයින් කරලා මේ රෝගී තත්ත්වයන් ඉවත් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු සමහර දරුවෙකුට තියෙනවා කියලා ලොකු හිස රදය. දැන් මේ හිස රදය කියන දේ අපි හිතේ තියාගෙන ඉන්නකොට මම හිස රදය වැළඳලා ඉන්නේ කියන භාවය තුළ කටයුතු කරනකොට මේ හිස රදය මිදෙන්නට කවදාකවත් අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි මේක අපිට පරදන්නට ඊට වඩා ප්‍රබල ශක්තියකින් අපිට මේකත් එක්කලා කටයුතු කරන්න හැකියාව තිබුණොත් මේ හිස රදේ ඉවත් කරන්නට හිස රදයෙන් වෙන බලපෑම ඉවත් කරන්නට අපිට මේ ශක්ති ආකර්ෂණය තුළින් හැකියාව තියෙනවා. මේක ටිකක් ගැඹුරු කාර්යයක් ගැඹුරු දෙයක්. ඉතින් මේක යම් දරුවෙක් හරියටම මට මේක කියලා දෙනවට වඩා දරුවන්ට මට මේ විදිහට තෝරදික තමයි වඩා දරුවන්ට පැහැදිලිව තේරුම් ගන්නට හැකියාව තියෙන්නේ. ඒ තමයි තමන් නිවැරදිව ඉස්සෙල්ලා තමන්ව පිරිසිදු කරගෙන ඉහළ ශක්තියෙන් බලගැන්වෙන්නට පටන් ගන්නට ඕනේ. ඒකට දරුවන්ට බොහෝ උදව් ලැබෙනවා. මෙන්න මේ ශාක ගොඩක් වෙලාවට අපි අභ්‍යාස කරනකොට ශාක ගහණය වෙලා තියෙන තැනක ඉහළ ශක්තිය ආකර්ෂණය කරන ශාක ගහණය වෙලා තියෙන තැනක අභ්‍යාස කිරීම ඉතාමත්ම උචිත වෙනවා. මේ ශාකත් එක්කලා මම ශාක හමුදාව දරුවන්ට හඳුන්වලා දෙලා තියෙනවා. මේ ශාක එක්කලා වැඩියෙන් කටයුතු කරනකොට මම කියා දීලා තියෙන විදිහට අභ්‍යාස සිදු කරනකොට මේ රෝග නිවාරණ තත්ත්වයන් බොහෝ විට දරුවන්ට අත්දකින්නට හැකියාව ලැබෙනවා. එතකොට අපිට හැමතිස්සෙම තරහ යනවා නම් අපි ඉරිසියා සහගතව ඉන්නවා නම් සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවෝ කියනවා තමන්ට තරහ යන්නේ නැහැ කියලා. හැබැයි ඇතුළත විවිධ විදියට තමන්ගේ හිත ඇතුළේ චිත්තාවේග ඇති වෙනවා, තරහ සිතුවිලි ඇති වෙනවා. ඒගොල්ලෝ ඒවා හිත ඇතුළත ගිර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ මෙටබොලිසම් රේට් එක වැඩි වෙනවා. මේ ඇති වෙන තත්ත්වයන් මම මේ කියන්නේ ඒගොල්ලන්ට පණු රෝග ඇති වෙනවා. ඒගොල්ලෝ ගිල ගන්නවා. අර තියෙන ඔක්කොම පීඩනයන් ඇතුළේ තියෙන කොහෙන් හරි ඒවා ලෙඩ දුක් විදියට මතුවෙනවා. මොකද ඒගොල්ලෝ ගාව ඍණ ශක්තිය ගිලිලා තියෙන නිසා. ඒක නිසයි මම හැමදාම කියන්නේ හැමදේම දිහා උපේක්ෂාවෙන් බලන්න, ආදරෙන් බලන්න, පරාර්ථකාමීව බලන්නට පුරුදු වෙන්නට ඕනේ. දැන් මොහොතකට කලින් සිදු වුණු තමන්ව රිදවන දේ මේ මොහොතේම ජීවිතයෙන් ඉවත් කරන්නට දරුවෝ හැම දිනම පුරුදු වෙන්නට ඕනේ. එතකොට තමන්ට වැළඳෙන රෝගී තත්ත්වයන් වලින් බොහෝ රෝගී තත්ත්වයන්ගෙන් වැළකෙන්නට දරුවන්ට පුළුවන්. අනිත් දේ තමයි මේ ශාරීරික පිරිසිදුකම කියන එක. උදාහරණ වෙලාවට මේ ශාරීරික පිරිසිදුකම මදි වීම තුළ දරුවෝ ඒ දේවල් එච්චර හිතන්නේ නැහැ. අපි හිතමු කොහේ හරි තැනකට ගිහිල්ලා වාඩි වෙලා ඒ තැන ඒ වාඩි වෙලා අපි හිතමු ගලක් උඩ වාඩි වෙනවා. එහෙම නැත්නම් කොහේ හරි වාඩි වෙලා ඒ ඇඳුම පිටින්ම ඇවිල්ලා තමන් රාත්‍රී කාලයේදී වැඩි කාලයක් ගත කරන ඇඳ උඩ වාඩි වෙනවා.
එතකොට මොකද වෙන්නේ අර තියෙන මයික්‍රෝබ්ස් එහෙම නැත්නම් අර තියෙන ක්ෂුද්‍ර ජීවීන් ඒ තියෙන සියලුම පාංශු ජීවීන් වෙන්න පුළුවන් ඒ ඔක්කොමත් එක්කලා තමයි තමන් ජීවිතේ වැඩි කාලයක් දවස වැඩි කාලයක් ගත කරන්නේ ඊළඟට සත්තු අල්ලලා අත සබන් දාලා හොදන්නේ නැහැ සත්තුන්ට ගොඩාක් ආදරේ කියලා සත්තු අල්ලනවා අත සබන් දාලා සෝදන්නේ නැහැ මේ වගේ තමන් හිතනවා තමන් හරීම පිලිසිදුයි කියලා හැබැයි තමන් අවධානයෙන් ඉන්නේ නැහැ කොයි තරම්නම් රෝගී තත්ත්වයන් ගෙන්න ගන්නට තමන්ගේ අතින් එදිනෙදා කරන වැඩ කටයුතු වලට හේතු වෙනවද කියන එක. ඉතින් ඒකත් බලපෑමක් වෙනවා. ඉතින්දී විවිධ ඍණ ශක්තියන් ආකර්ෂණය වීම සිදු වෙනවා ඔබේ අපිරිසිදු කමට. ඒ වගේම ඔය පණු අමාරු මේ වගේ දේවල් ගහණය වෙන්නත් පුළුවන්. ඊළඟට මේ රෝග නිවාරණයට තවත් ඉතාම ප්‍රබල දෙයක් තමයි දවස් 3කට සැරයක්වත් තමන්ගේ ශරීරයේ ඔසුදුමට නිරාමරණය වෙන්නට ඕනේ. දැන් මම දරුවන්ට ලබා දීලා තියෙන ආශිර්වාද කුලතුම් කට්ටනේ මේකට භාවිතා කරන්න පුළුවන්. කියන්නේ තමන්ගේ නිවස බල ගැන්වීම සිදු කරනකොට ඍණ ශක්තියකින් ඉවත් කරනවා. ඒත් එක්කම තමන්ගේ ශරීරයට සමහර දරුවන්ට ඒ ඇදුම කැස්ස වගේ රෝගී තත්ත්වයන් නැත්තම් තමන්ගේ ශරීරයටත් මේ උසුදුම වැදින එක හොඳයි. රෝග නිවාරණය කරගන්න ඒකටත් උදව්වක් වෙනවා. මේවා පුරාතනයේ ඉඳලා අපේ රජවරු පවා ඍෂිවරුන්ගේ දැනුම රජවරුන්ට ලබා දීලා තියෙනවා. මොකද රජවරු ගොඩාක් අයගේ දේවල් අහන්න වෙනවා. හිත ගොඩාක් දේවල් වලට යොමු කරන්න ඕන නිසා රජවරුන්ගේ ඉඳලා මේ උසුදුම් භාවිතා කරමින් තමන්ව බල ගැන්වීම සිදු කරගෙන තියෙනවා. ඉතින් අපිට දැන් මේ දේවල් මගහැරිලා තියෙන්නේ. හැබැයි තාමත් නිවැරදිව මේ උසු වල ගුණය දන්නා අය මේ දේවල් කරනවා. ඉතින් ඒක නිසා ඍණ ශක්තිය ඉවත් කරමින් තමන්ගේ නිවස හොඳට බල ගන්න අවශ්‍ය දරුවන්ට ආශිර්වාද කුලදුම් කට්ටලේ ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම කකුල ටිකක් මෑත් කරලා තමන්ගේ ශරීරයේ සියලුම ප්‍රදේශවලට මේ උසුදුම් කට්ටලේ මේ උසුදුම වැදෙන විදියට තමන් බල ගැන්වීමක් දරුවන්ට කරන්න පුළුවන්. ඒකත් මතක් කරන්නට ඕනේ. ඊළඟට තමන් ස්නානය කරනකොට නිකම්ම වතුර නෙමේ ස්නානය කරන්නට ඕන. දරුවන්ට පුළුවන් රත් මල් තම්බපු වතුර, ඊළඟට දෙහි කුල තම්බපු වතුර, ඊළඟට මම දරුවන්ට තුන්සි කුල තම්බපු වතුර ටිකක් මේ විදිහට මන් දරුවන්ට මේව පිළිපදම කියලා තියෙනවා. මේවා ශරීරයට ගැල්වීම මකිනුත් තමන්ට වැළඳෙන රෝගී තත්ත්වයන් වලින් ආරක්ෂා වෙන්නට හැකියාව තියෙනවා. ඊට අමතරව සුවඳ, හැම වෙලාවෙම මේ සුවඳ සහ තමන්ගේ චිත්ත පිරිසිදු භාවය, හිතේ පිරිසිදුකම සහ තමන් සුවඳට ඉන්න එක. සමහර දරුවෝ දාගේ පෙරාගෙන කුණු පෙරාගෙන ඉන්නා මට උනේ නෑ හොඳ ඉහළ සන්නාමයන් සහිත ඇඳුම් අඳින්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. තමන් ඉන්න උනේ තමන්ට තියෙන ඇඳුම් දෙකද, ඒ ඇඳුම් දෙක හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ඒ ඇඳුම හැමතිස්සෙම පිරිසිදු කරන්න ඕනේ එකවරයක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් මම මගේ සිරුර තුන් වතාවක් විතර දෝමනීකරණය. ඒකට හේතුව තමයි මොකද තමන්ට දැනෙනවා නම් තමන්ගේ දැන් මම ගොඩාක් වැඩවල යෙදෙනවා, වගා කටයුතු වල යෙදෙන නිසා ඒ වගා කටයුතු වල යෙදෙන වෙලාවට දෙතුන් වාරයක් දෝමනී කිරීම කරන්නට වෙනවා. එතකොට තමන් දැන් අපේ දරුවෝ හිතාගෙන ඉන්න එක වාරයයි නාන්නේ. එහෙම බෑ. ඒකත් කරන්නට ඕනේ. එහෙම කරලා සමහර වෙලාවට අපිව රෝගී තත්ත්වයන් වලට පත්වෙන අවස්ථා තියෙනවා. දරුවන්ව බල ගන්නකොට ශක්තිය අඩු වෙනකොට සමහර වෙලාවට ඍණ ශක්තිය ඒකාත්මික වීම තුළින් වෙහෙසකාරී භාවයන් ඇති වෙනවා. හැබැයි බොහෝ දුරට අපිට වැළඳෙන රෝගී තත්ත්වයන් වලින් සුවපත් වෙන්නට මේ සියලු දේවල් එකතු කරගෙන ජීවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. දරුවන්ට ඒක බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ. මේ ටික තමයි මට මතක් කරන්නට ඕනේ. මායා රන්වතුර වේදුරු අභ්‍යාසයක් දරුවන්ට භාවිතා කරන්නට පුළුවන් මේ රෝගී තත්ත්වයන් වලින් ආරක්ෂා වෙන්න.
අභ්‍යාස නිවැරදිව කරනකොට මගේ අභ්‍යාස ලබා දීලා තියෙන සීලුව අභ්‍යාස හරියට කරනකොට දරුවන්ට පුතල් ලැබෙනවා වගේම බොහෝ රෝගී තත්ත්වයන් මගහැරව ගන්න දරුවන්ට හැකියාව ලැබෙන බවත් මතක් කරන්නට ඕනේ. ඉතින් හරියට තමන්ව බලගන්නවා ගන්නට කියලා දරුවන්ට මතක් කරනවා. හැම වෙලාවෙම තමන්ට සැනසීම තියෙන පරිසරයක් තුල ජීවත් වෙන්නට වග බලා ගන්නට ඕන. සැනසීම අඩු වෙනකොට තමයි තමන්ගේ ඇතුළත පරිසරයේ තියෙන ශක්තිය අඩු වෙනවා, භාවයන් අපිරිසිදු වෙන්නට පටන් ගන්නවා. මම ඒකයි දරුවන්ට හැමතිස්සෙම කියන්නේ. දැන් මේ සෞභාග්‍ය රන්දරතුව වැඩමුළුවේදී මම දරුවොත් එක්කලා කතා කරනකොට හැම වෙලාවෙම අර ශක්තිය හීන වෙනවා. සමහර දරුවන්ව බලගන්නන්නට විශාල ප්‍රබල ශක්තියක් අවශ්‍යයි කියලා දැනෙනවා. ඒක ශක්තිය හීන වෙන. එතකොට බැඳීම් කියලා කියන්නේ හැම වෙලාවෙම ශක්තිය පහළ බහින්නට හේතුවක්මයි කියන එක තේරුම් අරගෙන තමන්ට සැනසීම තියෙන තැන ජීවත් වෙන්නට තමයි දරුවෝ උත්සාහ කරන්නට ඕනේ. මේ කියපු දේවල් ටික ජීවිතේට නිවැරදිව එකතු කරගන්න. ඒ වගේම ආශිර්වාද පළිඟු කට්ටලේ දරුවන්ට බොහෝ රෝග සුවපත් කරන්නට උදව් වෙනවා. මට ඒව කියන්නට අවසර නැහැ. ඒක බලගන්නලා දරුවන්ට එවන්නේ. ඒක හැමදාම සූර්ය ශක්තියෙන් බලගන්වමින් තමන්ගේ ඌරාව ප්‍රබලව උද්දීපනය කරන්නට දරුවන්ට ඒක උදව් වෙනවා. හරියට අභ්‍යාස කරමින් මේ ආශිර්වාද පළිඟු කට්ටලේ ශක්තිය ලබා ගන්න ඒක දරුවන්ට ලොකු මහත් වාසනාවක් ලබා දෙන දෙයක් වෙයි. හැමදාම ප්‍රබල ශක්තියෙන් බල ගන්නන්නට අවශ්‍ය දරුවන්ට ඒක ලබා ගන්න පුළුවන්. නිවැරදිව මං කියලා දීලා තියෙන විදිහට ශාක හමුදාවේ ශාක ටික ස්ථානගත කරගන්න. තමන්ගේ නිවසට දවස් 3කට සැරයක් ආශිර්වාද කළ දුම් කට්ටලේ හොඳට අල්ලලා හොඳට නිවස පිරිසිදු කරන්න. නිවස කොයි විදියට හදලා තිබුණා නිවස ලොකුද පොඩිද කියන එක නෙමෙයි ඕනේ. බඩු අඩුවෙන් අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් තියාගෙන හොඳට එතන පිරිසිදු කරගෙන සුවඳින් යුතුව තියාගෙන ජීවත් වීමයි කරන්නට ඕනේ. ඊළඟට තමන්ගේ හිත පිරිසිදු වීම අත්‍යවශ්‍ය දෙයක්. මේ මොන දේ කරත් තමන්ට අනුන් ගැන හිතෙනවා නම්, චකිතේ හිතී හිතනවා නම්, තමන්ගේ හිත පිරිසිදු නැත්නම් හිත හැම වෙලාවෙම කලබලයි නම් මොනවා කරත් වැඩන්නේ. ඒක නිසා ඒ හැම දේම සුවතාවේ තියාගෙන ආශිර්වාදේ උපේක්ෂා සහගතව හැමෝටම ආශිර්වාද කරන්න පුළුවන් හිතක් දරාගෙන ජීවත් වෙන්නයි ඕනේ. ඉතින් තව අලුත් අවුරුද්ද ලබන්න තියෙන දවස් 5යි. ඉතින් දරුවන් මේ ඔක්කොම දරාගෙන තමයි අලුත් අවුරුද්දට යන්න ඕනේ. මේ හැමතේම කියලා දෙන්නේ ඒකට. මට ඕනේ උගුළු හැමෝම සතුටින් සමාදානයෙන් හරීම ආදරෙන් ජීවත් වෙනවා දකින්න. ඒක උගුළු ගාව තියෙනවා නම් උගුළන්ට ජීවිතේ ගොඩාක් සැනසීම තියාගෙන හැම අතින්ම ජීවිතේ නිවිලා කටයුතු කරන්න පුළුවන් ඒ තැනට යන්න කියලා බොහොම ආදරෙන් දරුවන්ට මතක් කරනවා. අවශ්‍ය දරුවන්ට ආශිර්වාද කළ දුම් කට්ටලේ ලබා ගන්න, ආශිර්වාද පළිඟු කට්ටලේ හිරුමැණික් ලබා ගන්නට, සෞභාග්‍ය රන්දුරටුව ආදර වැඩමුළුව ව්‍යවසායක බලාගාරය අන්තර්ජාලයේ මුදල් ලිපේමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව, ඒ වගේම මැහුම් පාඨමාලාව, විසිතුරු මැහුම් පාඨමාලාව, මේ සියලුම දේවල් වලට සම්බන්ධ වෙන්නට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක. ඒ වගේම දරුවන්ට භෝග බීජ කට්ටලය භෝග වර්ග 25කට වැඩි බීජ කට්ටලය ලබා ගන්නට පුළුවන්. මේවා පෝච්චිවල වගා කරන්න පුළුවන් භෝග. ඒ වගේම දරුවන්ට ඉතාම ලේසියෙන් කාබනිකව වගා කරන්න පුළුවන් තමන්ට සෞභාග්‍ය සම්පන්න ශස්ත්‍රීක ගෙවත්තක් ඇති කරගන්නට උදව් වෙන භෝග ටික දරුවන්ට ලබා ගන්නට පුළුවන්. පේජ් එකට පණිවිඩයක් කියලා මේ සියලු දේ ඇනෝම් කරලා ගෙදරටම ගෙනා ගන්නට පුළුවන්. පිටරටේ ඉන්න දරුවන්ටත් මගේ වැඩමුළු පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔගොල්ලෝ කොයිතරම් කාර්යබහුල වුණත් නිදහස් කාලයේදී මේ වර්ධනය කරන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම ආශිර්වාද කළ තුම් කට්ටලේ හිරු මැණික් නිල් මැණික් සහ ආශිර්වාද පණිකු කට්ටලේ දරුවන්ට ලබා ගන්නත් පුළුවන්. පිටරට දරුවන්ට ඒවා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. නිවැරදිව අභ්‍යාස කරමින් නිවැරදිව ශක්තියෙන් බලගැන්වෙමින් ජීවිතේ ඉදිරියටම යන්න කියලා දරුවන්ට මතක් කරනවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දිනාටම. නම වින්දා
දරුවෝ අපේ නම වින්දා සිදු කරන විශේෂ සූර්ය පූජාවට සහ කිරි දානමය පින්කමට අවශ්‍ය දරුවන්ට සම්මා දම් එකතු කරන්නට පුළුවන්. හාල් මිටක් වුණත් කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. සතුටින් දරුවෝ සම්මා දම් වීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ දේවල් ටිකක් මතක් කරන්නට ඕනේ. ඒ පිළිබඳ විස්තර ලබා ගන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන මගේ පේජ් එකේ ලින්ක් එක ශාරාජී සිම්පල් ලයිෆ් FB පේජ් එකට ඉන්බොක්ස් පරිමිතයක් කියලා ඒ සියල්ලට සම්බන්ධ වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි දරුවෝ හැමදෙනාට.